අපි අද යන්නේ හන්තාන කන්දට. හන්තාන කියන්නේ කඳු වැටියක්. මුදුන් කීපයක්ම තියෙනවා හන්තාන කඳු වැටියේ. සන්නිවේදන කුළුණු පිහිටලා තියෙන කන්ද මුදුනට යන්න මහනුවර ඉඳලා හන්තාන පාරේ. ඒ කියන්නේ නුවර හන්තාන උඩවෙල හරහා ගලහ පාරේ කිලෝමීටර් 6ක විතර දුර එන්න ඕනේ. මේ පෙනෙන්නේ හන්තාන කඳු වැටිය. සඳගිරි මහා විහාරයේ දාගැබ ළඟ ඉඳලා බලද්දි පෙනෙන්නේ මේ විදියට. හන්තාන කන්දට නගින්න රුපියල් 50ක් ගෙවලා ප්‍රවේශ පත්‍රයක් ගන්න වෙනවා මෙන්න මෙතනින්. මේ තියෙන්නේ හන්තාන තේවතුයායේ ආරම්භය ගැන තොරතුරු ඇතුළත් කරලා තියෙන දැන්වීම් පුවරුවක්. ගමනේ මුල් කොටසදී මේ වගේ තේවත්තක් මැදින් උඩට යන්නයි තියෙන්නේ. වතුයායි කෙළවරේ ඉඳලා වම් මත පැත්තට මේ වගේ අඩිපාරක් තියෙනවා කන්ද මුදුනට පුංචි කැලයක් මැදින්. හන්තාන හයිකින් ට්‍රේල් එක පටන් ගන්න තැනම දැන්වීම් පූර්වක තියෙනවා ට්‍රේල් එක කිලෝමීටර් 5ක දුරක් තියෙනවා කියලා. හන්තාන කන්ද මුදුනට ඒ තරම්ම අමාරු නැග්මක් නෙවෙයි තියෙන්නේ. ගමන පටන් ගත්තු තැන ඉඳලා පැය භාගයක් ඇතුළත වුණත් කන්ද මුදුනට යන්න පුළුවන් එක දිගට කන්ද නැග්ගොත්. දකුණු පැත්තෙන් තියෙනවා සන්නිවේදන කුළුණු. අඩිපාර ළඟ ඉඳලා වැටකින් වෙන් කරලා තියෙනවා ඒ කොටස. කන්ද මුදුනට ඇවිත් අඩිපාර දිගේ ඉස්සරහට ආවම මෙතෙන්දී ඈත ලස්සනට පෙනෙන්න පටන් ගන්නවා. මේ අපි කන්ද නැගපු පැත්තේ බෑවුම නෙවෙයි අනික් පැත්තේ බෑවුම. නුවර ගැටඹි පේරාදෙණිය පැත්තේ ගොඩනැගිලි නුවර කොළඹ පාර ගන්නුරු පාර ඈතින් අලගල්ල කන්ද ලස්සන දර්ශනයක්. මෙතෙන්ට කන්ද දෙපැත්තම පෙනෙනවා. ඒ කියන්නේ නැගෙනහිර බෑවුමයි බටහිර බෑවුමයි. හොඳ view point එකක්. පහලින් කෙලින්ම පෙනෙනවා සඳගිරි මහා විහාරයේ දාගැබ.
කන්දේ බෑවුම අයිනෙන් වැටලා තියෙන අඩිපාර දිගේ ඇවි දෙකන යත් මේ වගේ පින් පොයින්ට් කීපයක්ම තියෙනවා. හැම වෙලාවෙම වගේ තද උළඟ තියෙන හින්දා ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන එක හොඳයි මේ තැන්වලදී. කුළුණු පහු කරගෙන අඩිපාර දිගේ ඉස්සරහට ගියාම ලස්සන view point එකක් හම්බ වෙනවා. කන්දේ හැම පැත්තක්ම ලස්සනට බලා ගන්න පුළුවන් විදිහේ. ඈතින් ඈතට හන්තාන කඳු වැටියෙන් පේනවා මෙතෙන්ට. පයින් කන්ද නගින්න පටන් ගත්ත තැන ඉඳලා මෙතෙන්ට තියෙන්නේ කිලෝමීටර 1.5කටත් අඩු දුරක්. ඉස්සරහට ඊටත් වඩා දුරක් යන්න තියෙනවා කඳු වැටිය කෙළවරට. කඳු වැටියේ ඈතින්ම පේනවා ඌරාගල. කටුසු කොන්ද තියෙන්නේ ඒ වැටියේ. ඊටත් මෙහායින් තවත් මුදුන් කීපයක්ම තියෙනවා. ඇත්තෙම බොහොම සුන්දර දර්ශනයක්. මේ කඳු වැටියේ මුදුන් කීපයක්ම තියෙනවා හැම එකක්ම වගේ අඩි 3000ට වඩා උසයි. ඌරාගල තමයි උසම මුදුන තියෙන්නේ. හන්තාන නගින්න පැති කීපයකින්ම අඩිපාරවල් තියෙනවා. පීරදෙනී විශ්වවිද්‍යාලයේ පැත්තෙන් කලහ දෙල්තොට පැත්තෙන් හන්තාන නගින්න පුළුවන්. හැබැයි හන්තාන කඳු වැටිය පරිසර ආරක්ෂක කලාපයක් හැටියට නම් කරලා තියෙන හින්දා ඒ නීති රීති ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. දුම්බර මිටියාවත තෙල් දිනිය පැත්ත ජලාශයක් පේනවා මෙතෙන්ට. ඒ පැත්තෙන් සම්පූර්ණයෙන් පේනවා දුම්බර කඳු වැටිය. මෙන්න මෙතන නෙල්ලිකල අලගල්ල අම්බුලුවාව සන්නිවේදන කුරුණු තියෙන මේ කඳු මුදුන් වල නිතර මිනිස්සු ගැවසුණත් ඌරාගල දක්වා යන කොටස සෑහෙන දුරට හුදකලා ගතියකින් තමයි තියෙන්නේ. ඒත් දැන් නම් ඉස්සරට වඩා ගොඩක් දෙනෙක් යනවා කරුසු කොන්ද නගින්න. වැහි දවසක හන්තාන නගිනවා නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන මීදුම ගැන. දවල් හොඳට ඉර පායලා තිබුණත් හවස් වෙද්දි මීදුම ගලන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවට ගොඩක් අය අතරමං වෙලා තියෙනවා කන්දේ පාරවල් හොයාගන්න බැරුව. මෙතන ඉඳලා තවත් එහාට යනවා නම් සැලකිලිමත් වෙන්න ඕන ඒ ගැනත්. කට්ටියක් ඉන්නවා මෙන්න මෙතන. තවත් හොඳ view point එකක්. ඒ වගේම කන්ද නගිද්දි හැම කෙනෙක්ම වතුර අරන් ඉන්න. වතුර ගන්න දියපාරවල් හොයාගන්න නැති තරම් කන්ද මුදුනේ. හන්තාන කන්ද අද දේශීය සංචාරකයන් අතර විතරක් නෙවෙයි විදේශීය සංචාරකයන් අතරත් ප්‍රසිද්ධයි. කඳු නගින්න, කැම්ප් කරන්න, කුරුල්ල බලන්න, පරිසරයත් එක්ක නිදාසේ කාලය ගත කරන්න කැමති අයට හොඳම තැනක් තමයි හන්තාන කඳු වැටිය. හන්තාන කඳු වැටිය ගැන තවත් වැඩිදුර තොරතුරු පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා.